ඔබ හරි සතුටින් වගේ. ඒ දුක් වෙන්නේ. බොරුවට මොකටද ඒ දුක් වෙන්නේ කියන්නකෝ. මේ වෙන දේවල් දිහා උපේක්ෂා සාගතව බලලා. මේක තමයි සාම මේ මනුස්ස ජීවිතේ. ඔව් අසන්නම් කළා. මේකේ එක ඉල්ලනයි ඉන්නවා, දෙක ඉල්ලනයි ඉන්නවා. 14 වෙනිදාට මිනිස්සු 14 නේ ඡන්දේ. 14 නේ මිනිස්සු තීරණය කරයි කවුද දෙක කියලා. මේ මනාප pore නවත්තන්න ඕනේ. මේකට යන්න අපි අලුත් මැතිවරණ ක්‍රමයකට යන්න ඕනේ. එහෙම නැතුව මේ වැඩේ කරන්න බෑ. මේ දනිත් එක මොන තරම් මුදලක් වියදම් කරනවද කියන්නේ. නිරපරාදේ. දැනටම poster ගහගෙන දඟලනවා. මේක වෙනස් කරන්න ඕනේ. මගේ නම් පුද්ගලික හැඟීම අපි සැරෙන් සැරේ සියලුම ආණ්ඩුව වලට අපි මේවා කිව්වා සියලුම ජනාධිපතිවරුන්ට කිව්වා මේ තීවරණ ක්‍රමය වෙනස් කරන්න. කළුතර දිස්ත්‍රික්කයේ අරුදියේක තියෙනවද මේ වෙලාවේ ගෑස් සිලින්ඩරේ කොහෙද අරුබුද නැත්තේ? හැම තැනම අරුබුද. දැන් අපි හිතමුකෝ දෙන්න පුළුවන් සීමිත ගාණක් ඉන්නවා. 14ක් කියමු අපේ ලයිස්සුවේ 14 දිනකට දෙන්න පුළුවන්. 14න් පිට දෙන්න බෑනේ. ඉතින් ගොඩක් දෙනෙක් ඉල්ලුම් කරනවා. ඒකත් අරුබුදයක්. මම කිව්වනේ ඉතින් දැන් 20ක් ඉල්ලනවා නම් 14ක ඉන්න ලයිස්සුවට කොහොමද ඉඩ දෙන්නේ කියන්නකෝ. එහෙම ඉඩ දෙන්න බෑ. ඉල්ලන අය අතර මතභේද මතවාද තියෙන්න පුළුවන්. නැත්තම් මේක ප්‍රජාතන්ත්‍රවාදය නෙමෙයිනේ. ප්‍රජාතන්ත්‍රවාදය බිහි වුණා කියන මොහොතේ සිට මතවාද මතවේද අරුබුද බිහි විය. ජාතික ජනබලවේගය රැල්ල තාම කියනවද? අනුන්ගේ දේවල් හොයන්න ඉස්සෙල්ලා අපි අපේ දේවල් හොයාගමු. රැලි එනවා යනවා. හැබැයි වැල්ල හැමදාම එතන තියෙනවා. වැල්ලේ නෙමෙයි අල්ලෙත් කරගෙන වෙලාවල් තියෙනවා.